රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම හසිනු රමාෂා ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත සිංහබාහු නාට්‍ය බලන ගමන් මල්වට්ටියටත් අත ගහන්න අඬ ගහන සරත් ජයමාන්න රතු දත්ත පොත හදන නිර්ණායක මොනවාද සජිත් කෝපාහිදී ප්‍රශ්න කරයි අපනයින ණය රක්ෂණ සංස්ථාවේ සමහර ලිපිකණු අතුරුදන් බව සහ පැරණි ඩිජිටල් දත්ත මකා දමා ඇති බවට වාර්තා වෙනවා. මේ තොරතුරු අනාවරණය වුණේ කෝප් කමිටුවේදී. ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙස කෝප් කමිටුව අපනයින රක්ෂණ සංස්ථාවට දැනුම් දුන්නා. අපනයින ණය රක්ෂණ සංස්ථාවට ලබා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සමාලෝචනය සඳහා පසුගියදා රැස් වූ කෝප් කමිටුවේදී ඒ බව හෙළි වුණේ. පාර්ලිමේන්තුවර ගෙනල්ලා මේ නිලධාරීන් වගේම අධ්‍යක්ෂ මණ්ඩලය අපහසුතාවයකට පත් කරන්න ඕ එහෙම නැත්නම් වෙනත් ප්‍රශ්නයක් ඇති කරන්න බලාපොරොත්තුවක් නැහැ මොකද මිනිස්සු අපිට හරියට දොස් කියනවා අපි මේ කෝප් කමිටුවේ නිකන් ටීවී එකේ පෙන්වනවා විතරයි ප්‍රතිඵල නැහැ කියලා මෙතන ක්‍රිමිනල් ඔෆෙන්සස් කීපයක් ඇති වෙලා තියෙනවා ඒක ගැන තමයි මම විශේෂයෙන්ම මේ වෙලාව මතු කරන්න කැමති මේ රාජ්‍යයතුලදී ජනප්‍රියම එක තමයි දැන් අලුතෙන් ඩේටා මකන එක. ඒතර ඩේටා මැකීමේ වැඩසටහන කොයා ඇතුලෙත් කරලා තියෙනවා. 2013 ඇකවුන්ටින් පැකේජ් එක දානකොට කලින් මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා ඒ වඩා ටිකක් බරපතල එකක් අපි ඉගෙන ගන්න ගත්තොත් ඔබතුමාගෙන් අහනවා දැන් අර accounts branch එකේ document handling over taking over එක ගත්තනේ දැන් ඒකේ හැටියට accountant යනකොට in detail නැතුව නිකන් බල්කි document එකක් දීලා ඔබතුමාලා බාර අරගෙන තියෙනවා එතකොට ඒකේ තියෙන serial numbers උත් එක්ක කවුරුත් check වෙලා නැහැ අපිට පේනවා අතරමැද මේ files නැහැ සැල් සංඛ්‍යාව එතකොට ඒ serial numbers වලට එක file create වෙලා නැහැ එක create වෙච්ච files ටික නැහැ කොහොමද මේක දැන් අපි clear කරගන්නේ accounts department එකේ files නම බාර අරගෙන තියෙන්නේ යනකොට DGM operations inventory එකක් අරගෙන ඒ file list එක තියෙනවා accounts department එකේ නෙවෙයි ඔය claims එහෙමගේ claim files ඇවිල්ලා තියෙන්නේ operation එක මොන claims ආවත් accounts department එකේ record වෙන්නේ නැහැ accounts department record වෙන්නේ check එකක් ගැහුවොත් විතරයි claim හරි අපි දන්නේ නැහැනේ check එකක් වෙනවද adjustments වෙන්න පුළුවන් ඔබතුමන්ලටවත් notice වෙලා නැහැනේ අතරමැද missing තියෙන්නේ මොනවද කියලා සබබතුමනේ ඇත්තම කියනවා නම් අන්ත දූෂිත විදියට තමයි ලේකම්තුමා මේ ආයතනයේ පහුගිය කාලේ පරිපාලනය වෙලා තියෙන්නේ ඒ නිසා ඒ සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාමාර්ග ගන්න මොකද හේතුව මේ ෆයිල් අස්ථානගත කරලා ලිපිකණු මකලා ඩේටා මකලා ව්‍යාජ ලිපි ලේඛන හදලා මහා දූෂිත විදියට තමයි මේ ආයතනේ පාලනය කරලා තියෙන්නේ රජයේ සතු දත්ත තොරතුරු විනාශ කරන එක අපරාධයක් නේ අලස් හා දූෂණ මැඩලීම සඳහවන මල්වට්ටියට සියලු දෙනා අත ගැසිය යුතු බව ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න පවසනවා අලස් හා දූෂණේ හුදෙක් සටන් පාටයකට සීමා කරන්න එපා කියලයි ඔහු ඉල්ලා සිටින්නේ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති මාධ්‍යංශයේ නිෂ්පාදනය කරන 101 වන කතා වැඩසටහනේදී 2004 දී ලෝක ප්‍රජාව එකතු වෙලා හදාගත්ත ප්‍රඥප්තිය. ඒකට කියන්නේ අල්ලස සහ දූෂණයට එරෙහිව ප්‍රඥප්තිය කියලා. ඇත්තටම කනගාටුයි කියන්න. එහෙම 2004 අපි එහෙම අස්සම් කරාට අද වෙනකන් ඒ සම්පූර්ණ ප්‍රඥප්තියට අපි අනුගත වෙලා තිබුණේ නැහැ. ඉතින් ඒකේ පළවිපාක අපි විඳිනවානේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ අල්ලස දූෂණය අවම කළ ලෝකයේ අනෙක් රටවල් ඒ තැනට ළඟා වුණේ කොහොමද කියන එක ඉගෙන ගන්න.
අලුත් පනතාව පමණින් එක රැයකින් මෙරට අල්ලස දූෂණය තුරන් වෙන්නේ නැහැ. අලුතින් බිහිවන මේ කොමිෂන් සභාවට බලය දීලා තියෙනවා තමන්ට අභිමති විශේෂඥයෝ විමර්ශකයෝ බඳව ගන්න. දැන් බලන්න අපේ රටේ කොච්චරනම් දක්ෂ වෘත්තිකයෝ ඉන්නවද? ඒ කිසි කෙනෙක් මේ මල්වට්ටි රට ගහන්න එන්නේ නැහනේ. ඒ ඔක්කොම හරියට අර සිංහබහු නාට්‍ය බලනා වගේ වේදිකාවේ ප්‍රේක්ෂකගාරේ ඉන්න ප්‍රේක්ෂකයෝ වගේ අත බැඳගෙන ඉන්නවා. ඔවුනුත් මේකට සම්මාදම් වෙන්නේ. ඒ අනුව සැබෑ වචනේ පරිසමාප්තාරයෙන්ම ස්වාධීන අල්ලස් කුමිසන් සභාවක් තව ටික දවසකින් බිහි වෙයි. ඒක තමයි මේ රටේ ජනතාවගේ ප්‍රාර්ථනය. ඒ ප්‍රාර්ථනය යටපත් කරන්න මං හිතන්නේ කිසිම බලවේගයකට පුළුවන් කියලා. එහෙම බලවේගයක් උත්සාහ කළොත් ජනතාව අතින් ඒ බලවේගය ප්‍රතික්ෂේප වෙන එක වෙනවාමයි. මේකට අපි රෝඩ් මැප් එකක්. ඒ කියන්නේ මාර්ග සිතියමක් හදාගන්න වෙනවා. මේ පනත සම්මත වූ දා ඉඳන් ඉස්සෙල්ලාම මොනවද කරන්න ඕන? දෙවෙනිට මොනවද කරන්න ඕන? ඒක කාටද බාර දෙන්නේ? ඒ වගේ මාර්ග සිතීමක් හදාගන්න වෙනවා මේ පනත සම්මත වීමත් සමග. ඒක මේ වැඩේ සම්පූර්ණ මල්ලස් කොමිසම් සභාවට කරන්න බෑ. ඕන හුදෙකලා කරන්න හොඳ නෑ. හෘද සාක්ෂිට එකඟව මේ වැඩේ කරන්න. නැත්නම් අර සුපුරුදු දේශපාලකයෝ කියනා වගේ හොරු තාම ඇල්ලුවේ නෑ. ඇල්ලුවේ හාල් මැස්සෙක් විතරයි කී කියා අපි රංගශාලාවේ ඉඳන් ගල් මුල් වලින් ගහන්න හදන මල්ලස් කොමිසම් සභාවට. එහෙම කරන්න යන්න එපා. රතු දත්තපොත සකස් කරන්නේ කුමන නිර්ණායක මතදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරනවා ඒ කෝපා කමිටුවේදී. විපක්ෂ නායක මේ බව ප්‍රශ්න කර සිටියේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු නිලධාරීන් කෝපා කමිටුවට කැඳවූ අවස්ථාවේදී. දැන් මට දැනගන්න ලැබිලා තිබෙනවා පැන්තේරා පර්ඩුස් කොටිය, ඒ කියන්නේ ශ්‍රී ලංකන් ලෙපර්ඩ් මෝස්ට් එන්ඩේන්ජර් ලිස්ට් එකේ ඉඳලා තව වෙන එච්චරම එන්ඩේන්ජර් නොමැති කැටගරි එකකට වැටිලා තියෙනවා. ඒ කුමන දත්ත මතද? නැෂනල් සර්වේ එකක් කරලා තියෙනවද? IUCN කියන සංවිධානය තමයි මේ රතු දත්ත පොතක් හදලා ලෝකෙටම එන්ඩේන්ජර්ඩ් වෙන සත්තු එකට ලිස්ට් කරනවා. ඒකෙන් වෝනින් එකක් දෙනවා මේ සත්තු අනාගතේ නැති වෙලා යන්න පුළුවන්. ඒක නිසා ඒකට ඇක්ෂන් එකක් ගන්න අවශ්‍ය නිසා තමයි ලිස්ට් කරන්නේ. එතකොට දැන් මේ දත්ත මං සාමාන්‍යයෙන් ගත්තොත් ලංකාවේ දැනට කොටි 1000ක් පමණ ඉන්නවා කියලා එස්ටිමේෂන් එකක් තියෙන්නේ. අර අලි වගේ මේ අලි සංගණනයක් වගේ වෙනම සංගණනයක් කොටි සම්බන්ධව කරලා නැහැ. ලංකාවේ ලිස්ට් කරනකොට වෙනමම රැසීම් සහ ඒ සත්ව විශේෂඥයන් එක්රැස් වෙලා ඒගොල්ලන් වෙන වෙනම කරපු පර්යේෂණ දත්ත එක්රැස් කරලා ඒ සාකච්ඡාවේදී තීරණය කරනවා මේගොල්ලන්ගේ පොපුලේෂන් එක දැනට ස්ථායි මට්ටමක තියෙනවද නැත්නම් නැති වෙලා තියෙනවද අඩු වෙලා තියෙනවද කියලා. සතාසි උපාවා මෝස්ට් එන්ඩේන්ජර්ඩ් ඉඳලා එන්ඩේන්ජර්ඩ් ලිස්ට් එකකට ඩවුන්ග්‍රේඩ් කරනකොට ඒක බොහොම කොම්ප්‍රිහෙන්සිව් නැෂනල් සර්වේ එකකින් පසුව කළ යුතුයි කියන එකයි මම කියන්නේ. එහෙම නැතුව මේ කීප දෙනෙක් ගිහිල්ලා මේ කරන ප්‍රයිමරි රිසර්ච් එකකින් දැන් මම පොඩි යෝජනාවක් කරනවා. එහෙනම් අපේ රටේ විල්ඩනස් එකේ ලෙපර්ඩ් ට්‍රැප්ස් අර ට්‍රැප් කැමරාස් දාලා මේ මේජර් වාසස්ථානවල කරන්න ඕන මේ ට්‍රැප් කැමරා සර්වේ එකක්. මම කියනවා ට්‍රැප් කැමරා සර්වේස් කරන්න නැතුව තමයි මෙහෙම එකපාරටම ඩවුන්ග්‍රේඩ් එක වුණේ. ඉතින් ඒක බොහොම බරපතල තත්ත්වයක්. ඒකින් සිදු වෙලා තියෙන දේ තමයි යම්කිසි අනාරක්ෂිත භාවයක් නිර්මාණය වෙලා තිබෙනවා. අර හිටි හැටියම හිතාගෙන තිනවා ලෙපර්ඩ් පොපියුලේෂන් එක වැඩි යනාදී වශයෙන්. මම දන්නවා එක එක ප්‍රයිවට් සර්වේස් කරනවා, එක එක ඉන්ස්ටිටියුෂන්ස් තියෙනවා, හොඳ වැඩ කරනවා. නමුත් ඒවයි ඒකාබද්ධතාවයක් නැහැ. රටේම සර්වේ එකක් කරලා තමයි එම ඩවුන්ග්‍රේඩ් එකක් සිදු වෙන්න ඕනේ කියන එක තමයි මගේ යෝජනාව. දැන් වීඅස්වරු නෙලන කාලයයි. ඇමති අමරවීර සුපුරුදු ලෙස පවසන්නේ වී මිලදී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක බවයි. නමුත් සම්පූර්ණයෙන්ම වී ගැටලුව විසඳන්න බැරි බව ඔහු ඊයේ ප්‍රකාශ කළා. මහින්ද අමරවීරගේ වී මිලදී ගැනීමේ ක්‍රමවේදය කිසිසේත්ම පිළිගන්න බැරි බවයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පවසන්නේ. බඩේරිඟුව අනයනයටද අවසර දුන්නත් බද්ද 70%ක් කිරීම හරහා අඩු මිලට විතර දෙන්නේ කෙසේදැයි කුකුළු ව්‍යාපාරිකින්ගේ සංගමය ප්‍රශ්න කරනවා. මේ අතර අහසුසට ගිය එළවළු මිල ගැන ජනතාව දිගටම සිය විරෝධය පළ කරනවා. වී මිලදී ගැනීම වෙනුවෙන් අද වන විට රජයේ නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. ඒ ඊයේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
මේ දිනවල වී ඉලදී ගැනීම සිද්ධ කරනවා අපිට කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා මුල්‍ය ප්‍රතිපාදන ලැබෙන ආකාරය අනුව අපිට රට පුරාම වී ගැනීමේ කටුත්තර මැදිහත් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න මම කියන්නේ නෑ මේ වී ප්‍රශ්නේ සම්පූර්ණ විසඳන්න අපිට පුළුවන්කමක් තියෙනවා කියලා නමුත් අපි යම් මට්ටමකට වීතෝගයක් රැස් කරන්න අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය පිළිගත නොහැකි බවයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාද තෙන්නකෝන් පවසන්නේ ඊ මහින්දමරවීර අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යවරයා විදියට ප්‍රකාශයක් කරනවා යල්කන්නේ සඳහා වී මිලදී ගැනීමේ යාන්ත්‍රණයක් සකස් කරලා තියෙනවා කියලා. ගියපාර ප්‍රාදේශීය ලේකම් මහා දිස්ත්‍රික් ලේකම් මහරා වැඩේ කරනවා කියලා වී යලේ මණ්ඩලයේත් ගැට ගැව්වා. හැබැයි වැඩේ වුණේ අඩු ගානේ 100.5%වත් වී මිලදී ගත්තේ නැහැ වී යලේ මණ්ඩලෙ. රුපියල් මිලියන 2000ක් වෙන් කරගන්න බැරුව ඔය කැබිනට් අමාත්‍යවරයා මේ කෝර ටික දුන්නා කියලා ගොවියට වී ටික අඩුවට දෙන්න බෑ. නිෂ්පාදන වියදම ගණනය කරන්න හරි විදිය මේ අතර බඩේරුංගු ආනයනයේදී බද්ද වැඩි කරාම බිත්තර මිල අඩු කරන්නේ කොහොමද කියලා අද සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය ප්‍රශ්න කළා. දැන් බඩේරුංගු ගෙන්නන්න රජයෙන් අවසර දෙනවා. මීට ඉස්සරින් බඩේරුංගු රජයෙන් ගෙන්නනවා නම් කිලෝ එකට රුපියල් 10ක බද්දක් අය කරා. අලුතෙන් රුපියල් 75ක් බදු අය කරන්න යනවා කියලා ප්‍රචාරයක් තියෙනවා. කොට මෙහෙම වෙනකොට බිත්තර වල කුකුල් මස්වල මිල අඩු වෙයිද? කුකුල් පාලනය කරන ගව පාලනය කරන ගොවි මහත්වරුන්ට රජයෙන් කිසිම සහනයක් නැහැ. හැබැයි වැඩිම ආදායම් බදු ගෙවන්නේ කුකුල් පාලනය කරන ගොවි මහත්වරු. ලිට්‍රෝ ගෑස් මිලට සාපේක්ෂව ලාෆ් ගෑස් මිලත් අඩු කලේ නැත්නම් ලාෆ් ගෑස් සමාගම වටලන බබයි ආපනශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ. ලාෆ් සමාගමේ ගෑස් මිල අඩු නොකිරීම නිසා ආහාර මිල අඩු කිරීම නොහැකි කියලා ආපනශාලා හිමියෝ චෝදනා කරනවා. ලාෆ් සමාගමේ අසීමිත ලෙස මේ පාරිභෝගික හුරා ගන්න ක්‍රමයේ සම්බන්ධව කිසිම ඇමතියෙක් ආණ්ඩුවක් පාරිභාධිකාරිය වගේ වගන්නතු බලගින්. ලාෆ් සමාගමට අවසන් නිවේදනය අපි දෙනවා. මේ සතිය ඇතුළත ඔයගොල්ලෝ ලිට්‍රෝ මිලට ගෑස් දෙන්න බැරි නම් ඔයාලගේ සිලින්ඩර් ටික අරගෙන පියනවා ලාබ් සමාගම ඉස්සරහා. රංජිත් සියඹලාපි රාජ්‍යමන්ත්‍රී කියනවා. ඔබතුමාගේ කොමිෂන් එක කීයක් කෙනවද මේ ලාබ් සමාගම මේ කරන වැඩෙන්? නලින් පනාන්දු වෙන ඇමතිවරයාට කීයක් කෙනවද මේ ලාබ් සමාගම මේ 800ක් වැඩි කරලා විකුණන වැඩෙන්? පෙට්කෝ එකේ 1 මිලියන විකුණනවා ඉන්දන. ඒ වගේම IOC එකේ 1 මිලියන විකුණනවා. ඇයි ගෑස් විතර මිල ගන්න දා විකුණන්නේ? එළවලු මිල මේ දිනවල ඉහළ පහළ යනවා. කොහොම වුණත් එළවලු නම් තාම මිලයි. මිල තරමක් අඩු වෙලා කියලයි වෙළඳුන් පවසන්නේ. නං අඩු වෙන පොඩක් අස්වැන්නේ පොඩක් අඩුවක් තමයි තියෙන්නේ. ඉංගුරු එහෙම ලස්සන ඇත්තෙම නැහැ. ඒකෙන් තමයි ඉතින් ගණන් වැඩි වෙලා තියෙන්නේ. රටේ තියෙන තත්ත්වය දෙක ඉතින් එළවලු මිල සාමාන්‍ය මිලට අඩු වෙලා තියෙන්නේ. මාළු මිලසෙම රුපියල් 800ට 800ට ගියානේ. දැන් රුපියල් 500ක් වගේ අඩු වෙලා තියෙනවා මිල. දැනට ඉතින් අවමිලසෙම පොඩක් මිල මිලයි. අනිත් ඒවා ඉතින් ඔක්කොම අඩු වෙලා තියෙන්නේ. බෝංජි කැරටේම අඩු වෙලා තියෙනවා. බෝවා තක්කාලේම ගණන්නේ. සල්ලි දින මිනිස්සු විතරයි හෙලවලු ගන්න. අනිත් උප්පත්ති මිනිස්සු හෙලවලු ගන්නෙත් නෑ මොකුත් නෑ. සල්ලි නෑනේ එමෙ මේ කට්ටියට. එහෙත් එළවලු මිල හමුවේ ජනතාව තවමත් පීඩාවට පත් වෙලා. අමති ගොල්ලන්ට නම් අඩු වෙලා ඇති අපිට නම් අමාරුයි තමයි. අපි මේ බලාගෙන ඉන්නේ ඡන්දයක් තියෙනකන් ආණ්ඩුවට සලකන්න. ගණන් වැඩි ඇතරම කිව්වොත් ඉතර 2500ට බින තමයි දැන් මේ 6000යි. වෙනස දැනගන්න පුළුවන්. ජය වේවා. 225ක් ඉන්නවනේ එක තැනක. දැන් ඒගොල්ලන්ටත් අපිනේ ඒගොල්ල නඩත්තු කරන්නේ. ඒ වීදුනොත් එකතු වෙන්න ඕනේ. එතකොට මේ හරි. පුවත්නිමයි ඔබට සුබ දවසක්.